Hi, සුබම සුදවසක් කල හැමෝටම. ඔනිතින් අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඇත්තටම ෂැම්පෝ අපේ කොණ්ඩේ වැවෙන්න උදව් වෙනවද කියලා. ඉතින් අපි ලොකු වෙලාවක් කරන තමු වීඩියෝ එක පටන් ගමු. මේ වගේම වීඩියෝ බලන්න මාව subscribe කරලා bell එකට click කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. ඇත්තටම ෂැම්පෝ සහ කන්ඩිෂනර් අපේ කොණ්ඩේ වවා ගන්න උදව් වෙනවද? ඇත්තම කිව්වොත් ෂැම්පෝ එකක් ගෑවා කියලා කොණ්ඩේ වැවෙන්නේ නැහැ. හැබැයි ඒක වක්‍රාකාරයෙන් අපිට උදව් වෙනවා අපේ කොණ්ඩේ වවා ගන්න. ඒ කොහොමද? ෂැම්පෝ එකකින් මූලිකවම වෙන්නේ අපේ කොණ්ඩේ පිරිසිදු කිරීමක්. කුණු දුහවිලි ඒ වගේම අමතර තෙල් දිනන නම් ඒ දේවල් සෝදලා හැරලා අපේ කොණ්ඩේ නිරෝගී ඒ වගේම ෂයිනින් පෙනුමක් ලබා දෙනවා ෂැම්පෝ එකකින්. එතකොට කොහොමද කොණ්ඩේ වවා ගන්න ෂැම්පෝ උදව් වෙන්නේ? අපි හැමදාම කියන දෙයක් තමයි ෂැම්පෝ එකක් තෝරගද්දී සල්ෆේට් වගේ අන්තර්ගතයන් නැති ෂැම්පෝ භාවිතා කරන්න කියලා. ෂැම්පෝ වල අහිතකර කිමිකල් තිබ්බොත් ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙන්න පුළුවන්, කැඩි කැඩි යන්න පුළුවන්, දිරන්න පුළුවන්. ඒ වගේම හිස් කබලට මේ ෂැම්පෝ වැටෙන හින්දා ඒක ආසාදනය වෙලා කොණ්ඩේ හැලෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියේදී ඔයාගේ කොණ්ඩේ වැවෙන එකටත් යම් තාක් දුරට බලපාන්න පුළුවන්. අපි කියන විදිහට සල්ෆේට් වගේ අන්තර්ගතයන් නැති ෂැම්පෝ භාවිතා කරද්දී ඔයාට ඒ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ෂැම්පෝ වලින් ඔයාගේ හිස් කබලට කිසිම ආසාදනයක් වෙන්නේ නැහැ. හෙයා එක ඩ්‍රයි වෙන්නේ නැහැ. කොණ්ඩෙ කැඩි කැඩි යන මෙන්න මේ වගේ ඩැමේජ් වලින් ඔයාට හොඳ ෂැම්පෝ එකක් භාවිතා කිරීමෙන් ඔයාගේ හෙයා එක බේර ගන්න පුළුවන්. එතකොට ඔයාගේ කොණ්ඩේ අර වර්ධනය වීමේ වේගයටවත් එහෙම කිසිම දෙයක් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ ෂැම්පෝ එකකින්. අනේ ඒ හින්දා තමයි කියන්නේ ෂැම්පෝ කන්ඩිෂනර් තෝරගද්දී ඔයාගේ හෙයා එකේ ඩැමේජ් එකට අනුව හෙයා එකට ගැළපෙන හොඳ ෂැම්පෝ එකක් තෝරගන්න කියලා. ඔයාගේ හෙයා එකේ තියෙන ඩැමේජ් එකට අදාළව ෂැම්පෝ එකක් තෝරගන්න කියලා. හෙයා ෆෝලින් තියෙන කෙනෙකුට අපි ගන්න ඕනේ හෙයා ෆෝල් වලට තියෙන ෂැම්පෝ එකක්. එතකොට ඒ ෂැම්පෝ නිෂ්පාදනය වෙන්නේ හෙයා ෆෝල් වලට ගැළපෙන අන්තර්ගතයන් එක්ක. එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය එක්ක. එතකොට ඔයාගේ හෙයා ෆෝල් ටිකෙන් ටික නවතිනවා වගේම ඉදිරියේදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. හිස්සොරි ගමුකෝ. හිස්සොරි ඉන්න කෙනෙක් නම් ඔයා භාවිතා කරන උනේ හිස්සොරි වලට අදාළ ෂැම්පෝ. එතකොට ඒ ෂැම්පෝ එක නිෂ්පාදනය වෙන්නේ හිස්සොරි වලින් මිදෙන්න පුළුවන් අමු ද්‍රව්‍ය එක්ක. එතකොට ඔයාගේ ප්‍රශ්නේ ඒ ෂැම්පෝ වලින් निराකරණය කරගන්න පුළුවන්. අනේ ඒ හින්දා තමයි අපි කියන්නේ ෂැම්පෝ එකක් භාවිතා කිරීමේදී ඔයාගේ හෙයා එක ගැන හොඳ අවබෝධයක් අරගෙන ඒ වගේම හෙයා එකේ තියෙන ඩැමේජ් අනුව ඔයා ෂැම්පෝ එකක් භාවිතා කරන්න කියලා. එතකොට ඔයාගේ හෙයා එකේ තියෙන ඩැමේජ් ටික ටික අයින් වෙනවා වගේම ඔයාගේ හෙයා එකේ වර්ධනයට ඒ ෂැම්පෝ එකෙන් ඔයාට කිසිම ආසාදනයක් එහෙම නැත්නම් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේ තමයි අපි භාවිතා කරන ෂැම්පෝ එක අපේ කොණ්ඩේ වර්ධනයට බලපාන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට යම් අදහසක් ලැබෙන්න ඇති කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාන්න. ඔයාලට පුළුවන් YouTube එකේ වගේම මාව FB, TikTok, Instagram එකෙත් ලයික් එකක් දාලා එකතු වෙන්න ෆලෝ කරන්න. ඒ වගේ පුංචි පුංචි බියුටි ටිප්ස් දානවා. මේකප් වීඩියෝස් දානවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් එක්ක එකතු වෙන්න. ඉතින් ගිහින් එනවා මේ වගේම වැදගත් වීඩියෝකින්. අය හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්.